මේ ලෝකේ පුරාම 600කට වැඩිය මස්කන් පැලෑට තියෙනවා කියලා කිව්වොත් විශ්වාස කරනවද? පොළවේ නයිට්‍රජන් ගන්න බැරි ස්ථානවල තමයි මේවා ගොඩක් වෙලාවට වර්ධනය වෙන්නේ. තමන්ගේ පැවැත්මට නයිට්‍රජන් ඕන නිසා මේ ශාක සතුන් අල්ලගෙන ජීර්ණය කළා තමයි තමන්ගේ නයිට්‍රජන් අවස්ථාවේ සපුරගන්නේ. අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ සතුන් ආහාරයට ගන්න ලෝකේ භයානකම පැලෑටි ගැන. එහෙනම් දැන් ඔබට සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝවේ අවසානය වෙනතෙක් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඕටමිල් ප්ලාන්ට් කියන පැලෑටි ගැන තමයි අද අපි මුලින්ම කතා කරන්න යන්නේ. ඉක්මනට තමන්ට අවශ්‍ය විදිහට එහෙට මෙහෙට චලනය වෙන්න පුළුවන් මේ පැලෑටියට මූල පද්ධතියක් නැති නිසා තමන්ගේ ජීවන කාලය පුරාම වතුරුඩ පාවි පාවි තමයි ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ලෝකේ වැඩිම ප්‍රදේශයක් පුරා පැතිරිලා තියෙන මාංශ භක්ෂක පැලෑටිය මේක කියලා අපිට කියන්න පුළුවන්. ඕස්ට්‍රේලියාව, යුරෝපය, ආසියාව වගේ හැම ප්‍රදේශයක් පුරාම පැතිරිලා තියෙන මේ ශාකයේ පත්‍ර ජලයෙන් උඩට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ පත්‍රවල පුංචි කෙඳි වගේ සංවේදක වර්ගයක් තියෙනවා. මේ සංවේදක වලට මොනවා හරි ගෑවුණා කියලා දැනුණ ගමන් මේ පත්‍රවල තියෙන උගුල් වගේ කොටස ඉක්මනට වැහිලා ගිහින් සත්තු එළියට යන්න බැරුව හිර වෙනවා. ඒ වගේම මේ ශාකය ලෝකේ තියෙන වේගයෙන්ම චලනය වෙන්න පුළුවන් මාංශ භක්ෂක පැලෑටියෙකුත් වෙනවා. අපි ඊළඟට කතා කරන්නේ කෝක්ස්ක්‍රූ කියන ශාකය ගැන. මේ වර්ගයේ ශාක ප්‍රභේද 30ක් විතර ලෝකේ තියෙනවා. මේ හැම ශාකයකටම පොදු කාරණාවක් වෙන්නේ අර්ධ වශයෙන් ජලජ හෝ සම්පූර්ණ වශයෙන් ජලජ වෙන එක. මේ ශාක අපිට වැඩියෙන්ම හොයාගන්න පුළුවන් අප්‍රිකාවේදී වගේම දකුණු සහ මධ්‍යම ඇමරිකාවේදී විතරයි. සතුන්ව අල්ලගන්න මේ ශාකයේ පත්‍ර උගුල් වගේක් විදිහට සැකසීලා තියෙනවා. පුංචි සතෙක් මේ කොළ දෙකෙන් මැද්දට ඇතුළු වුණාට පස්සේ නිකම්ම වැහිලා යන කොළ දෙකෙන් එළියට එන්න ඒ සතාට ගොඩක් අමාරු වෙනවා. ඒ වගේම වැඩියෙන් සතු මේ පත්‍ර දෙකක් මැද්දට ගෙන්න ගන්න මේ කොළේ සත්තුන්ට ජලය ලබා ගන්න පුළුවන් ප්‍රභවයක් විදිහට ක්‍රියා කරනවා. සන්ඩිබුස් කියන මාංශ භක්ෂක පැලැටිය ගැන තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. ලෝකයේ තියෙන විශාල මාංශ භක්ෂක පැලැටියක් වන මේ ශාකය ඇන්ටාක්ටිකාවේ හැරුණකොට අනිත් හැම මහත් දීපයකම හැදිනවා. ඒ වගේම අවුරුදු 50කට වැඩි ජීවන කාලයක් ඉමු මේ ශාකේ සතුන්ව ආකර්ෂණය කරගන්න පුළුවන් තියුණු සුවඳක් නිකුත් වෙනවා. මේ සන්ඩිබුස් පැලෑටියේ අඬුවලින් විහිදලා තියෙන ගම්මැණි ද්‍රව්‍යකින් පැලෑටිය ඇවිල්ලා වහන ඕනම් කෘමියෙක්ව අල්ල ගන්නවා. ඊට පස්සේ මේ පැලෑටියෙන් ඒ සතාව ජීර්ණය කරන්න පුළුවන් එන්සයිම නිකුත් කරලා ඒ සතාවගේ තියෙන පෝෂක ටික පැලෑටියට උරා ගන්නවා. මංකි කිප්ස් කියලා හඳුන්වන ශාකය ගැන තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. පොළොවින් දා මීටර 10ත් 15ත් වගේ උසකට යනකම් වර්ධනය වෙන්න පුළුවන් මේ ශාකයේ ප්‍රභේද 170ක් විතර මේ ලෝකේ තියෙනවා. හැබැයි මේ ශාකය චීනය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, මැඩගස්කරය, පිලිපීනය සහ ඉන්දුනීසියාව වගේ රටවල් වලට ඒකදේශිකයි. මේ ශාකයෙන් එළියට එන කුඩා අතු අවදි ගොඩක් පහු කරලා තමයි මේ විදිහට කෝප්ප වගේ හැදින්නේ. මේ කෝප්ප වල ඇතුළු පැත්තේ ගොඩක් ලිස්සන නිසා මේකට වැටෙන කිසිම සතෙකුට ආපහු ගොඩට නම් එන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කෝප්පේ තියෙන ග්‍රන්ථි වලින් සතුන්ව ජීර්ණය කරලා අවශ්‍ය පෝෂක ශාකයට උරා ගන්නවා. දැනුම් පොතෙන් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් යට තියෙන subscribe button එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් දැනුම් පොතේ තවත් පිටුවකින් හමු වෙනකම් අදට ගිහිල්ලා ඉන්න.